හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. ඔන්න ඉතින් අද grocery shopping video එකක් තමයි අරගෙන ආවේ. මේ තියෙන්නේ මම Aldi එකෙන් ගත්ත දේවල්. එකම මම අපි මෙහි ලංකාවේ බඩු ගන්න බංග්ලාදේශ් කඩේකින්. ඉතින් එකෙන් ගත්ත දේවලුත් තියෙනවා. ඉතින් බලමු අපි මොනවද අරගත්තේ කියලා මේ සතියේ. Aldi කෙනුයි ලංකාවේ බඩු ගන්න අපි බංග්ලාදේශ් කඩේකින් ගන්න. ඒ කඩෙන් ගත්ත දේවලුයි තියෙන්නේ. මම මුලින්ම පෙන්නන්න ලංකාවේ බඩු මොනවද ගත්තේ කියලා. මෙතන තියෙනවා අමු මිරිස්. අමු මිරිස් ගත්තා. ඊට පස්සේ තේකොළ එකක් තියෙනවා. කිරිතේ බොන නිසා ටී බෑග් ගන්න නෑ. මේ විදිහට මේ ගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන පොල් කිරි එකක්. ඊට පස්සේ තියෙනවා මෙතන පරිප්පු. ඊට පස්සේ තියෙනවා මාරි බිස්කට් එකක්. වැනිලා එසන්ස් එකක්. මෙතන තියෙනවා මොන කපටි පැකට් එකක්. නූඩ්ල්ස් පැකට් එකක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙතන පොලොස් කෙන්ටින් එකක් තියෙනවා. මේ දේවල් තමයි අපි ලංකාවේ බඩු ගත්තේ. එතන මට ගිහින් තියෙනවා යුරෝ 22යි 70. ඊට පස්සේ Aldi එකෙන් ගත්තා මම මේ මෆින් එක. ඒක ඊට පස්සේ මෙතන තියෙනවා බාස්මති හාල් එක. මෙතන කිලෝ දෙකක් තියෙනවා. බර්ගර් බන් තියෙනවා මෙතන. ඒක පොඩි අයට ගත්තේ. ඊට පස්සේ තියෙනවා මොස්සරෙල්ලා. මෙතන තියෙනවා චිකන් පැටි හතරක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මේක පොඩි අයට ගත්ත ස්නැක් එකක්. මේකත් පොඩි අයට ස්නැක් එකකට දෙන්න පුළුවන්. මේක ඒ දෙක ගත්තේ. ඊට පස්සේ තියෙනවා මෙතන අපි බොන කිරි එක. එකෙන් දෙකක් ගත්තා. ඊට පස්සේ තියෙනවා මෙතන මේ ප්‍රෝවලා කියන චීස් එක. මෙතන ඊට පස්සේ තියෙනවා ටර්කි සලාමි. එක ගත්තේ සෑන්ඩ්විච් වලට ඒ ටික. ඊට පස්සේ එළවලු පළතුරු වලට ගත්තු දේවල් තමයි මෙහි තියෙන්නේ. සලාඩ් ජාති දෙකකින් ගත්තා. මේ ඔක්කොම මේක හොදලා තියෙන්නේ මේ පැකට් එකේ තියෙන එක. ඊට පස්සේ මේ විදිහට මේ සලාඩ් එක මිස් ගත්තා. ඒකත් සෑන්ඩ්විච් වලට. මෙතන ඉඟුරු තියෙනවා. සුදු ලුණු දෙකක් ගත්තා. පස්සේ මෙතන පොඩි තක්කලි එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බතල. එකෙනුත් තුනක් ගත්තා. ඊට පස්සේ පැෂන් ෆෘට් තියෙනවා. එකක් ගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා ලීච්. ඊට පස්සේ අල බෑග් එකක් ගත්තා. මෙතන තියෙනවා කැරට්. ඊට පස්සේ පාස්ලි එකක් තියෙනවා. මෙතන තියෙනවා ගෝවා ගෙඩියක්. පළතුරු වලට ගත්තේ මම කෙසෙලුයි ඇපල්ුයි පැෂන් ෆ්‍රුට් එකයි. මේ ටික විතරයි පළතුරු වලට ගත්තේ. ඉන්දිය තියෙනවා අපේ ලංකාවේ අපි බඩු ගන්න බංග්ලාදේශ් කඩේ මේ ගත්ත දේවල්. ඉතින් ඊට අමතරව මම මාසෙට සාමාන්‍ය ඕන කරන දේවල් අද ඔන්ලයින් ඕඩර් කරා. ඉතින් ඒක එන්නේ දවස් දෙකකට පස්සේ. ඉතින් මේ දේවල් තමයි දැන් මම මේ ටික ඔක්කොම අස් කරලා ෆ්‍රිජ් එකට දාන්න ඕනේ. ඉතින් අපි බලමු කොහොමද මේ ටික මම ෆ්‍රිජ් එකට දාගන්නේ කියලා.